ඊයේ රෑ මඩකලපුව බලා යන කොළඹින් ගමන් ආරම්භ කළ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ අද අලියම 3:30ට විතර දුම්රිය මාර්ගය හරහා යමින් හිටපු වන අලි රංචුවක් ගැටුණා. TFM මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. ඒ මින්නේරිය රොටුවැව මන්සන්දිය ආසන්නයේදී. අනුතරින් අලින් කිහිප දෙනෙකුම බරපතල තුවාල ලබා මේවන තෙක් ජීවිතයේ යදමින් සිටින අතරේ අලින් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු කළ වාර්තා මගින් අප වෙත දැනගන්න ලැබී තිබෙනවා. අලින්ගේ ගැටුණු දුම්රියේ තෙල් ටැංකි දෙකක්ද පෙරලී ගොස් දුම්රිය මාර්ගයටද විශාල අලාභයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් මඩකලපුව කොළඹ දුම්රිය දහවන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අනතුරු පිළිබඳව මින්නේරිය පොලිසිය දුම්රිය දෙපාර්තමේන්තුව හා වනජීවි නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවත් වාර්තා වනවා. මේ අතර වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් නායක රන්වැල්ල මහතා අනතුරු සම්බන්ධයෙන් මේ අදහස් පළ කළා. පොළොන්නාවේ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන දුම්රියක් අද 18 වෙනිදා අලුයම 3:30ට පමණ අලි රංචුවක් සමග ගැටීමක් සිද්ධ වෙලා තියෙනවා. දැනට අපට දැනගන්න ලැබෙන්නේ බොහෝ විට හිඟුරක්ගොඩ සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතර මෙම ගැටීම සිද්ධ වූ බව තමයි. දැනට තිබෙන වාර්තා අනුව දුම්රියටත් බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අලියෙක් දැනට ඒ ස්ථානයේ මිය ගිහිල්ලා ඉන්නවා. ඒ වගේම තව කීප දෙනෙකු තුවාල් ලබා වනය දෙසට ගමන්ගත් බව තමයි දැනට දැනගන්න ලැබී තිබෙන්නේ. බොහෝ විට ඒ තුවාල් ලද අලියැත්තු ඉදිරි කාලය තුළ මිය යාමේ අවදානමක් තියෙනවා. මොකද දුම්රිය මැදිරි දෙකක් පෙරලී යාමෙන් පෙනී යන්නේ මේ දුම්රිය වේගෙන් පැමිණ මේ අලි රංචුවේ ගැටුණු බව තමයි. අපි බොහෝ අවස්ථාවල මේ පිළිබඳව මීට පෙරත් ඒ වගේම මෙවැනි සිද්ධීන් සිදු වූ අවස්ථාවලත් ඒ වගේම ඊට පරිබාහිරව මේ විසඳීම සඳහා අවශ්‍ය කරන වැඩසටහන් මොනවාද කියන කාරණය පිළිබඳවත් අවස්ථා කීපයකදීම අදහස් දක්වලා ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙළ කීපයක් යෝජනා කර තිබෙනවා. මීට පෙර එක් අවස්ථාවක අපි මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස මහතා සමග එක්ව අඩු සංඛ්‍යාතීය නලාවක් දුම්රියට ලබා දීමේ පරීක්ෂණ කටයුත්තක නිරත වුණා. නමුත් අභාග්‍ය සම්පන්න විදිහට ආචාර්ය අමිත් මුනීන්ද්‍රදාස මැතිතුමා මිය යාමත් එක්ක එම පරීක්ෂණ ක්‍රියාවලියෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයේ මැදිහත්ව සිදු කිරීම සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒකෙන් අපිට එය අන්තිමට අවසාන අවස්ථාව දක්වා කරගෙන යාම නොහැකි වුණා. අපි විශ්වාස කරනවා මේ සඳහා තාක්ෂණික විසඳුමක් තියෙනවා කියලා. අපි දුම්රිය දෙපාර්තමේන්තුවටත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් කාලයක් තිස්සේ මේ යෝජනා කර තිබෙනවා. එකක් අඩු සංඛ්‍යාතීය නලාවක් ශබ්ද කිරීම, ඒකම එම ප්‍රදේශය ආශ්‍රිතව වනාලින් ගැවසීම පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිද්ධ කිරීම තාක්ෂණිකව එම කටයුත්ත කළ හැකි බව අපි මේ වන විට හඳුනගෙන තිබෙනවා. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට වනජීවි දෙපාර්තමේන්තුවත් දුම්රිය දෙපාර්තමේන්තුවත් මේට සක්‍රියව මැදිහත් වෙන බවක් අපිට පේන නෑ. ඒ වගේම වේග සීමා පනවා තියෙද්දිත් මේ දුම්රිය මැදිරි බොහෝ විට ඔවුන්ට තියෙන බර දරාගෙන ඉදිරියට යාම සඳහා ඔවුන් නිශ්චිත වෙනත් වේගයක් පාවිච්චි කරන බව අපිට පේන්න තියෙනවා. මොකද මේ දුම්රිය එන්ජින් වල තියෙන යම්කිසි දුර්වලතා මට්ටමක් හේතුවෙන් ඉතින් ඒ නිසා ඔවුන් ඒ ඔවුන්ට අදාළ වේග සීමාවේ ගමන් කිරීමේදී හදිසියේ මතුවන අලියැත්තු නිතරින්ම දුම්රිය ගැටීම සිද්ධ වෙනවා. දැන් මේ ප්‍රදේශයේ මේ සිද්ධියේදී අපි ගත්තොත් අලි රංචුවක් ගැටීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකෙදි විශේෂයෙන් කුඩා අලි පැටවුන් මොනතරම් හානියකට ලක් වුණාද කියන්න කිසිවෙක් මේ වන විට දැනගෙන නැහැ. ඔවුන් ඒ දැඩි තුවාලත් එක්ක වන පද්ධතීන් තුළ ඉතාම දුක් විඳින තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේක අපි ඉල්ලා සිටිනවා අලුත් ජනාධිපතිවරයෙකින්නේ. අපි අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ගැන මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේකට එක පැත්තකින් විද්‍යාත්මක තාක්ෂණික විසඳුමක් පරිසර සංරක්ෂණ වේදීන් වන අපි යෝජනා කර තිබෙනවා. අනිත් පැත්තෙන් වේග සීමා ඒ වගේම දුරකථන පණිවිඩ ක්‍රමයක් ඔස්සේ මේ නිරීක්ෂණය කිරීමත් ඒකම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියවල දුම්රිය මැදිරිය තුළ විශේෂයෙන් එන්ජිම ඉදිරිය පේන දුම්රිය මැදිරිය තුළ මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරියෙක් ගමන් කිරීම යෝජනා කර තිබුණා. ඒක කාලයක් ක්‍රියාත්මක වුණා. දැන් නැවතත් ඒ අකර්මණ්‍ය තත්ත්වයේ තියෙන එක හින්දා ඒ වැඩ පිළික පැත්තකින් තාක්ෂණික එකත් අනිත් පැත්තෙන් වනජීවි මානව ප්‍රාග්ධන යොදා ගැනීමත් මේ සියලුම කාරණා මැද වේග සීමාත් නිසි ලෙස පනවා මේ ප්‍රශ්නය විසඳන්න දායක වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද මෙවැනි ප්‍රශ්න විසඳීමේ
අපහසුතාවයක් නෑ. ඒකම අපි අවධාරණය කරන්න ඕනේ මේ බොහෝ විට මේ ප්‍රදේශවල මේ මේ දුම්රිය මාර්ගයට යටින් යාමේ ඇතැම් කවුළු විදේශිකයන් මේ රට පාලනය කරන සමයේ සිට පවත්වාගෙන ගිහින් තියෙනවා. දැන් ඒ කවුළු ගණනාවක් වනතීර මත මේ වනාන්තරේනුත් ඒ වගේම පාංශුකාදන හේතුවෙනුත් වැසී ගිහිල්ලා තියෙනවා. නැවතත් ඒවා ඇති කළා ඔවුන්ට අන්ඩපාස් කියලා අපි කියනවා. ඔවුන්ට යටින් යාමේ හැකියාව දුම්රිය මාර්ගයට නැවත ඇති කරන්න කියලත් අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැත්තම් සිද්ධ වෙන්නේ දීර්ඝ වශයෙන්ම මෙවැනි අනතුරු තවදුරටත් වාර්තා වීම. ඒකින් ද එක භයානක තත්ත්වයක්. මේ වගේ තුවාල වෙන අලින්ට මොකද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඒ වගේම ඇතැම් අවස්ථාවල අපිට වාර්තා නොවී දුම්රිය ගැටි වනයට යන අලින් ඉන්නවා. ඒකින් ද මේ සියලු කාරණා සලකලා බලලා වහාම මේ පිළිබඳව අවශ්‍ය කරන ඒ තාක්ෂණික සහ වනජීවී මානව ප්‍රාග්ධන විසඳුම ලබා දෙන්න කියලා අපි සියලුම බලධාරීන්ගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිතියේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා මේ අදහස් පළ කළා. ඊයේ දිනේ ගමන් ගත්ත අංක 493 තෙල් දුම්රිය මඩකළු උපබලධාරණ වෙච්ච ඉඟුරක්ගොඩ සහ ගල්ලොය අතරදී මින්නේරිය උපදුම්රිය ස්ථානය අතරදී පිලිපැනීමට ලක් වෙලා තියෙන වනාලි දුම්රිය ගැටීම නිසා වනාලි 20ක විතර රංචුවක් එකවරම දුම්රිය මාර්ගයට පැමිණීම නිසා තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එන් අලි 5 දෙනෙක් විතර දුම්රිය ගැටිලා ඔවුන් ඒ අලි 5 දෙනාගේ ජීවිත හානි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුම්රියට විශාල අලාභයක් වෙලා තියෙනවා. අපිට වාර්තා වෙන විදිහට ලීටර් 50,000ක විතර ඉන්ධන ටැංකි දෙකක් සම්පූර්ණයෙන්ම පෙරලිලා ඉන්ධනාහකට ගිහිල්ලා තියෙනවා. මේක විශාල අනතුරක් මෑත කාලයේ සිදුවෙච්ච. ඒ වගේම වනාලි 5 දෙනෙක් එකවර මරිච්ච අවස්ථාවක් කියන්නේ ඉතා දුර්ලභ අවස්ථාවක්. මේ දුම්රිය මාර්ගය ගත්තොත් විශාල කන්දක් තමයි දුම්රිය මාර්ගයේ තියෙන වැඩිම බෑවුම කන්ද තියෙන තැන තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දුම්රිය එන්ජින් රියදුරට අනිවාර්යයෙන්ම ඉදිරියෙන් තියෙන කන්ද විශාල බරක් සහිත මේ දුම්රිය අරගෙන සම්පූර්ණයෙන් මුදුනට යන්න සෑහෙන වේගයක් පවත්වා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි මේ වේගය පවත්වා ගත්තේ නැත්නම් දුම්රිය අතරමඟ නැවතිලා නැවත ආපස්සට ධාවනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තාක්ෂණික කරුණත් එක්ක තමයි මේ අනතුරට බලපාලා තියෙන්නේ. මෙතන වනාලි විතර මාරු වෙන ස්ථානයක් නිසා පැයට කිලෝමීටර් 20ක් විතර වේග සීමාවක් පනවලා තිබුණත් මේක පිළිපදින්න හැකියාවක් නැහැ. මේ දුම්රිය එන්ජින් රියදුරට මේක පිළිපදින්න හැකියාවක් වෙන්නේ නැහැ මේ වේග සීමාව ඒ තියෙන තාක්ෂණික තත්ත්වයත් එක්ක. අපි අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් පිළිබඳව දුම්රිය පාලන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කරලා තියෙනවා. මේකට කල් තියා දැනුවත් කිරීමේ පද්ධතියක් අපිට සංවේදන පද්ධතිය අවශ්‍යතාවය තිබුණා. පෞගිය කාලයේ පුරාවටම ඩොලර් මිලියන 17ක් විතර වියදම් කරලා සංවේදන පද්ධතියක් ස්ථාපිත කරත් ඒකෙන් මෙවැනි දේවල් වලට කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් මේ සංවේදන පද්ධතිය මේ වෙනකොට කිසිම ප්‍රයෝජනයක් ගන්න නැහැ කියලා වගකීමෙන් කියන දුම්රියන් වල සවි කළා තියෙනවා. මේක මේ පිළිබඳව අපි පරීක්ෂණ කරන්න කියලා දිගින් දිගටම විවිධ අල්ලස් කොමිෂන් සභාවට පවා පැමිණිලි කළා තියෙනවා. නමුත් මේ දක්වා නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් මේක තමයි රටේ තියෙන ප්‍රශ්නය. අවසානයේදී වනාලි 5 දෙනෙක්ට අහිමි වෙලා විශාල අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදු වෙන තත්යකට පත් වෙලා තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.